Ura at the baba yakasema metagava popia nasea langa pata indagena kondurana rana sena atarin baba randa pana miulasa baba mata pena sihinaya pura sarana. මොනවද මේ බලන්නේ? රටේ මෙච්චර දේවල් තියෙනවා. තමන්ගේ අනාගතය ගැන කල්පනා නොකර මේවද කරන්නේ? අම්මා, වෙනදටත් වඩා මේ වයසේ තමයි අපි අපේ ශරීර ගැන, වයසත් එක්ක සිද්ධ වෙන වෙනස්කම් ගැන හරියටම දැනගන්න ඕන. නැත්තම් වෙන්නේ නොදැනීම කරදරේ වැටෙන එක. මේ වයසේදී තමයි හොඳට හිතලා බලලා තීරණ ගන්න ඕන. එහෙම නෙමෙයිද? ඇත්ත. ඔය වයසේ ළමයි වැඩියෙන් පරිසම් වෙන්න ඕනේ. පරිසම් වෙන්න නම් හරියට දැනගන්න ඕනේ. හිතලා ගත්ත තීරණයක්. සතුට පිරුණු ජීවිතයක්. මට අද මේ මොහොත වෙනකොට හම්බ වෙන්න තියෙන පොලිය උඹ මට හෙට උදේට ගෙනත් දුන්නේ නැත්නම් උඹෙන් නෙමෙයි මේ වාඩුව ගන්නෙ මම. ඊළඟ කාගෙන්? ඔබට වැඩියම රිදෙන දෙනි මම වාඩුව ගන්නෙ. උඹ කියන්නේ මගේ දරුවා ගැනද? ඔබට ඕන දෙයක් හිතාගනි. මේ දරුවාව පරිස්සම් කරගන්න ඕන නම් මගේ සල්ලි පොලිය ගෙනත් දීපන්. මට ඉන්නේ කෙල්ලෙක්. ඔය කොහෙවත් දඩ බල්ලන් තලන්න මං කෙල්ලො හදලා නැහැ. මගේ කෙල්ලට මොකක් හරි දෙයක් වෙලා තිබුණොත් ආන් එදාට මෙරිල් මුදලාලි කියන එකගේ හත්මුතු පරම්පරාවේ බල්ලෙක්වත් ඉතුරුනේ නැහැ. බල්ලෙක්වත් පිට ගහගන්න නියපොත්ත නැහැ. හැබැයි කටේ සෞදම පොඩ්ඩක්වත් අඩු නැහැ. ඔබ දැනගනින් සුමිත්. ඔබලාගේ හත්මුතු පරම්පරාවම උනා මගේ සල්ලි වලට යටයි. අන්න එක මතක තියාගන්න. මම තිරිසංගතිය තැරලා මනුස්සෙක් වෙන්න හැදුවා විතරයි. ඔබ කියන්නේ මට ආයේ තිරිසනෙක් වෙන්න කියලා නම් මම ඒකටත් ලැස්ති. එහෙම ලැස්තියකෝ. ඔබ තනගනි. තා පොඩි වෙලාවයි තොට දෙන්නේ. මගේ පොලියයි සල්ලි ගෙනත් දීපි. තාත්තා තොට හොඳ වැඩක් කරනවා මම. හයි. බලමු. අපා මලේසියෙන් අරින්නේ නැ මේක. ආ නිලමේ. නිලමේ. නිලමේ දැන් මං එනවා නිලමේ හම්බෙන්න. ඔව් දැන් එනවා. ඔව්. ඔව්. හරි. ඩොමි කිට කිට ඩොම් ඩොමි කිට කිට ඩොම් ඩොමි කිට කිට ඩොම් ඩොමි
mi kitte kitte dom dom mi kitte kitte dom. කොහෙද පුතේ හොටෙල් ලස්සන නැටුම් ඉගෙන ගත්තේ? කොට්ටෝරු මාමගේ. කොට්ටෝරු මාම කිව්වේ කවුද මේ අපේ ජුන්ජු මල්ලි? මේ උඹේ මාමා? ඔව් පොඩි මාමා. අනේ මටත් නැටුම් ගන්නන්න කියන්නකෝ. මාමා මාමා කියන්න. මටත් කියලා දෙයිද? කියලා දෙයි. උඩ රටද පහත රටද? ජුන්ජු මාමයි ඔක්කොම දන්නවා. තාම ඉස්කෝලේ නැටුම් ගුරුවරයෙක් ආවේ නැද්ද පුතේ? තාම නෑ. එතකොට කවුද නටුම් ගන්න? සංගීත ටීචර්. අපිට නම් එන්නේ චිත්‍රස. එහෙනම් හොඳට නටුම් කරනවා ඇතිනේ. ඔව් ඔව් හොඳට කරනවා. පුතේ මන් තේකක් හදන් එන්නද? හා. අනේ මට තව නටුමක් කියලා දෙන්නකෝ. මන් දන්නේ ඔයා මේ වැඩේට කැමති නෑ කියලා. නෑ. මම මේ වැඩේට කැමති. ඔයා ඒ දෙන්න එකතු වෙනවට කැමති. හැබැයි අපේ පුතාව එයාලට දෙනවට ඔයා කැමති නෑ. දැන් ඔයාටත් කියුනේ අපේ රණුක පුතා කියලානේ. ඔව්. ඒ අපේ පුතා තමයි. ඉතින් අපේ පුතා තමයි මොකද ප්‍රශ්නේ? අනුක පුතා අපි නම් අපි කොහොමද තුන්වම හිත හදාගන්නේ කියලා මේ වෙන කෙනෙකුට දෙන්නේ? ඔයයි මමයි බුදු වෙන්නේ පෙරම් පුරන්නේ නෑනේ. නව ලයිෆ් බොයි කොහොම ස්වභාවික කොහොම සාරය සමග හාන් කර පෙරබන් රහිතයි. මට පේනා සිහිනය පුරා සරණ. අප්පච්චි මම මේ කරන්න හදන්නේ රණුක පුතාටයි අපේ දුවටයි හොඳ වෙන දෙයක්. අනිත් එක පුංචි අම්මා කෙනෙක් ගාව දරුවෙක් හැදෙනවට වඩා හොඳ නැද්ද මොන විදියකින් හරි තමන්ගෙම තාත්තා ගාව දරුවෙක් හැදෙන එක? කුඩම්මා කෙනෙක් ළඟ දරුව හැදෙනවට වඩා හොඳ නැද්ද තමන්ගේ පුංචි අම්මා කෙනෙක් ළඟ හැදෙන එක? අප්පච්චි උතන ප්‍රශ්නේ තියෙන්නේ කුඩම්මා කියන වචනේ. හැමදේ ගැනම හොඳ විදිහට හිතන ඔයා කොහොමද මේ ගැන අසුබ විදිහට හිතන්නේ? ඔයාට වැඩිය ඉදිරියේ තියෙන අනතුරක් අඳුනගන්න මම ප්‍රගුණ කරලා තියෙන නිසා මට පේනවා මෙතන අනතුරක්. මෙතන එහෙම අනතුරක් නැහැ අප්පච්චි. පොඩ්ඩක් ඔයා ළමයාත් එක්ක කතා කරන්නකෝ. මම අසේලත් එක්ක කතා කරන්න කැමති වුණේ පස්සේ හරි අසේලගේ ළඟ තාත්තා කෙනෙක්ගේ ගුණ දැකපු නිසා. අප්පච්චි, ඒ ළමයා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ. අම්මා කෙනෙක් වෙන්න ගිය පල්ලියට එයාට අම්මා කෙනෙක්ගේ ගති ලක්ෂණ පහළ වෙලා නැහැ. මං ඔයාට තව එකක් කියන්න. මොකද්ද? හැම අම්මා කෙනෙකුටම තමන්ගේ දරුවෝ ගැන හිතන විදියට අනිත් දරුවෝ ගැන හිතන්න බෑ. කොහොමදත් ඔය අම්මන්ඩිට එයාගේ ළමයා හම්බ වුණාට පස්සේ අපේ දරුවෝ වහකදුරු වගේ පෙනේ. හරි හරි. ඉස්සෙල්ලා අපි මේ දෙන්නව එකතු කරලා ඉමුකෝ. හරි. අරමුණ දෙන්නව එකතු කරන එක විතරක් නම් මම කැමතියි. ඔයාට කලින් මං ඉස්සරහට යන්න. හැබැයි එකක්. හැබැයි මොකද්ද? ඔයා අරමුණ ආසේ අපේ දරු පැටියව ඒ ගෑණිගේ කරේ ගහන්නෙම අදහසක් තියෙනවා නම් ඒක කරගෙන යන්න. හැබැයි මේ අප්පච්චි ඒකට විරුද්ධව කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. අන්න ඒකත් මතක තියාගන්න. ඔයාට තේරෙන්නේ නැහැ අප්පච්චි. BSc ඩිග්‍රී එකකින් ලෝකෙ දිහා බලන ඔයාට වඩා සංවේදීව ලෝකේ දිහා බලන්න මම පුරුදු වෙච්ච නිසා වෙන්නේ නැති ඔයා කියන දේවල් මට තේරෙන්නේ නැත්තේ. හැබැයි මට එක දෙයක් වැටහෙනවා.
ඔය ගෑණි ළඟට අපේ දරුවෝ යවන්න හොඳ නැහැ. කොහොමටත් මට ඔය ගෑණි පේන්න බෑ. මම ඔය ගෑණිට කැමති නැහැ. Domi kitte kitte dom, domi kitte kitte dom. Binari, Sumit mama tarha gihilla de kohede. පාරින්දියක් කාවද? ඔව්, එයා මට නටුම් කියලා දෙනවා. කොච්චර හොඳයිද? රෙස්ටෝරන්ට් රසට බිරියානි දැන් ස්ටෙප්ස් තුනකින්. මට පේනා සිහිනය පුරා සරණ. උඹ ඉගෙන ගනින්. උඹ හොඳට ඉගෙන ගනින් පුතේ. ඇයි තාත්තා දුකින් ඉන්නේ? මට ටිකක් කේන්ති ගියා. කාත් එක්කද? මුදලානි මාමත් එක්ක. ආයි අපේ ගේ ගන්න හදනවද? උඹට මොකටද පුතේ බොරු කියන්නේ? ඒකට තමයි අරඳින්නේ. ඒව්වා කොහෙද? ආයි රණ්ඩු කරන්න යන්න එපා. මට තාත්තා ඕනේ. අපිට හොඳින් ඉන්නම දෙන්නේ නැහැ පුතේ මේ මිනිස්සු. අපි පැත්තකට වෙලා ඉමු. පැත්තකට හිටියොත් හොඳට හිටි. මුන් මේ සේරම උස්සගෙන යයි. මං ඒකට ඉඩ දෙන්නේ නැහැ පුතේ. ඒ වුණාට තාත්තා රණ්ඩුවට යන්න එපා. හරි හරි හරි. දැන් ඔය ඉතින් අයින් කළා. පුතා ගිහලා නැටුම පුරුදු වෙන්නකො. ඈ? නැටුම පුරුදු වෙලා මට පෙන්නන්න ඕනේ ඈ. තාත්තට නටන්න පුළුවන්ද? ඔයා ගිහලා නටන්නකෝ. මං පැත්තකින් ඉඳගෙන නටන්න. ඈ? මට හිත ගියපු එකීට වටේ මෙවුන් ලයින් දාන මොන කරුමයක්ද නිලමේ මේ? කරුමේ කරුමේ කරුමයක් තමයි. ඒකනේ මං ඔය ඕන් නැති සබ්ජෙක්ට් වලට නැත්තේ. මං ආදරය කරන්නේ සල්ලි වලට විතරයි. සල්ලි වල විතරයි මං අවංකකම තියෙන්නේ. මගුලක් කතා කරනවා. නෑ නෑ නෑ. මං මගුලක් කතා කරන්නේ නෑ. මගුලක් කතා කරන්නේ නෑ. මං ඔය වියදම් කරන වැඩ වලට කැමති නෑනේ.
උඹ මේ කාර් එකකුත් ගත්ත නේද ඔය කෙල්ලෙන්ද? අනේ මන් දන්නේ නෙළු මේ. මේක මගේ කරුමේද එහෙම නැත්නම් අර කාර් එකේ කරුමේද කියලා. මේකේ කාර් කර නැග්ග දවසේ දා රුවිතරම නෑන්නේ. මං උඹට කිව්වා ඔය ගිනි පෙට්ටි පාම්බාග වගේ වාහන ගන්න එපා කියලා. යකෝ ඕක මේ වෑන් එකක් වෙන්න තීච් එකක් අම්මලෑ කැමැත්තට කාර් එකක් වෙච්ච එකක් මට පේනා සිහිනය පුරා සරණ රන්මලීට අර ගොබිලා ගැන පුදුම ලෙන්ගතුකමක් නේ තියෙන්නේ නිලමේ ඌ ගැන පුදුම වර්ණනාවක් දෙන්නේ ඔය කියන්නේ ශක්ති කියන කගේ යාළුවා ගැනද? ඔව් ඌ ගැන තමයි. මට පේන්නේ රන්මලීගේ ඔළුවෙන් ශක්ති හිමීට හිමීට අයින් වෙලා බානුවව ආපහු ඔළුවට එනවා. උඹේ සිස්ටම් එක වෙනස් කරා නම් හරි. මොකද ඔය උඹ දාන ලව් පාට් ඔක්කොම දැන් ගොම් පාට් වෙලා යැත්තේ. ඒක කැමති නෑ බං. නෑ නිලමේ නෑ. මගේ සිස්ටම් චේන්ජ් වෙන්නේ නෑ නිලමේ එහෙම කවදාවත්. මගේ පාරට මොකෙක් හරි එනවා නම් මං ඌ අයින් කරනව ඇරෙන්න. මගේ සිස්ටම් චේන්ජ් එකක් හරි මගේ මොඩල් එකේ වෙනසක් හරි කවදාක්වත් වෙන්නේ නෑ නිලමේ. ඉතින් බං වර්ණටයි උඹටයි එක්කව වෙලා හොඳ ප්ලෑන් එකක් ගහලා ගේමක් දෙන්න පුළුවන් නේ ඌට. වර්ණගේ කෙල්ල ශක්තිය අල්ලගෙන උඹේ කෙල්ල යාළුවාල්ලගෙන යකෝ මට ඔය වගේ වැඩක් වුණා නම් මං දන්නවා මොකද කරන්න කියලා. හයි මොකද මොකද උඹ ඉනායි? නෑ මට මැවිලා පේනවා නිලමේ ගහන ගේම. ඇයි උඹ කියන්නේ මට ඌට ගේමක් දෙන්න බෑ කියලා? නෑ 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 ඉතින් ගාන තරමක් ගේම් ගහන්නේ අපිනේ. මේ 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 කලුවෝ බමාව දෙකේ කොලේට දානවා වැඩි. උඹලා එකේ කුටුවත් හිතාගන්න බැරි වෙයි මං අන්තිමට උඹලට මොකද්ද කරන්න කියලා. තේරුණාද? නිලමේ කිව්වට තරහා ගන්න එපා. නිලමේ ගාන හැම ගේමක්ම රිවර්ස්නේ. අනිත් එක නිලමේ දැන් බල්ලා මාක් එකට වැටිලා ඉවරයි. නිලමේ එලිමිටෝම කේන්ති අනේක ලෙඩක්. අර කොහෙදෝ මන්දා ගෙඩි දාන කතන්දරයක් තියෙනවනේ ওই ලෙඩක් ඇදුනාම. අන්න එක පොඩ්ඩක් බලව ගත්තොත් හොඳයි. බලරත් මේ රටේ ලෝකේ ඉන්නේ උන් කරනේවා තමයි පේන්නේ. මම කරනේවා උඹලට පේන්නේ. අවුරුදු දෙකක් හිටහල්ලාකෝ. මම මේක සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවනවා. හරි 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 නිලමේ හරි. නිලමේ උච්චර කේන්ති ගන්න එපා. ඔය වයසට ඕම කේන්ති ගන්න එක නිලමෙට හොඳ නෑ. අනිත් එක දැන් මෙහි කවුරුවත් නිලමේ වෙහෙම ගණන් ගන්නේ නෑ. පව් කියන සද්ද නැතුව ඉන්නේ. අනේ මේ කළුවෝ මේක හපන්. මේ රටේ ලොකු ලොක්කොත් අපි දන්න කාලේ ඉඳලා ණය අරගෙන කළේ ඕක තමයි. ඒකේ ඔයාගේ දරුවෙක්ට වගේ ආදරේ කරන්න බැරි නම් මතක තියාගන්න. ඔයාට ඔයාගේ ස්වාමියත් නැති වෙලා ඔයාගේ දරුවගේ තාත්තත් නැති වෙන්න ඉඩ තියෙනවා.